Himihi yana mala sirura, the flower body of the zigzag guy. Dr. Mattson. Yes. Oba itama gamurin yama kalpana karana bawa mata penama. E mokak genada mage mitraya? Oh, atto washim. Mama itama gamurin kalpana kale Mr. Horns. Oh. Ne ude kemata api kadin genabu parippu pirisi. Parippu wala ganatwaya saha gamura me tarang adune kohomada kiyala. මිනිහෙකුට තමන්ගේ බුද්ධිය වර්ධනය කරගන්න එක වැදගත් නැහැයි කියලා හිතනවද? මජන් දුරලෝක අපි මේ සංසාර සාගරේ බුද්ධියයි උගත්කමයි වීරකමයි දක්ෂකමයි අරකයි මේකයි මේ ඔක්කොම වර්ධනය කරගන්නේ මොකටද? අවසානයේ කන්න වේල හොයාගන්නේ ඉතින් එහෙව් එකේ වටේ අත ගන්න නැතුව කෙලින්ම ඩිරෙක්ට් කෑම වැදගත් කියලා කිව්වම වැඩි ඉවරයිනි මචං නෑ මිනියෝ මනුස්ස ජීවිතේක කනවට වඩා අර්ථයක් තියෙන්න ඕනේ අනේ නිකන් ඉතින් අවසානේ බෝස් මෝටම් එකේදී කොරනෙල්ට උනත් වැදගත් වෙන්නේ මිනිහෙක්ගේ මොළයේ දිග පළල නෙමෙයි ඒවලට බඩේ තියෙන ජාති මොනවද කියන එකයි ඕ බුද්ධිය තිබ්බත් පේන එකක් ඈ දැන් මොනවද අපට උදේට කෑමට තියෙන්නේ? ආ, ඔහෙටත් බඩේ දෙවිල ඇල්ලුවම තමයි කෑම වැදගත් වෙන්නේ නේද? ආ, කවන්නේ. අද තියෙනවා දේශීය මැටිපාන් සමග මේ ආනයිනික පරිප්පු ඇසුරින් සාදන ලද කිරිහොදි. මොකක්? පරිප්පු ඇසුරින් සාදන ලද කිරිහොදි? ඔව් ඔව්. කඩේ මුදලාලි මේකට පරිප්පු හොදි කියලා කටින්ම හඳුන්වා නොදෙන්න මේක නිකම්ම නිකන් කිරිහොද්දක් විතරයි. මෙහෙම කාලා කොහොමද ડોક્ટર මැට්සන් අපි බුද්ධිය වර්ධනය කරගන්නේ? ඒ කියන්නේ ඔහෙත් පිළිගන්නවා බුද්ධි වර්ධනයට කලින් හොඳට කන්න ඕනේ කියන එක. ඔයි මට ඔබත් එක්ක කතා කරලා දිනන්න ඕනේ නෑ මැට්සන්. ඕනේ නෙමෙයි. දිනන්න බෑ ඔහෙට. මොකද මම කතා කරන්නේ යථාර්ථය සමග නීත්‍ය. ආ, ජෝඩුවම යථාර්ථය ගැන කතා කරනවා වගේ. ඕ. හරි. දැන් ඉතින් ගෙනාවු පාන් රාත්තලේ පරිප්පු පිරිසියයි තුනට බෙදෙන එක ස්ථිරයි. ඒකයි දැන් තියෙන යථාර්ථය. මොන කම්මැද්ද අප්පා. ඉන්ස්පෙක්ටර් දුබුම් මුංජප්පු. ඕ. අද උදේම අපි ඔය බලන්න ඉන්න හිතුනේ මොකද? මේ අදමම නිවාඩු මිස්ටර් හෝන්ස් ඒක නිසා කල්පනා කළා කාගේ හරි ගානේ උදේ වේල සේප් කරගන්න නේද මචං නෑ නෑ මාත් ඉන්දියාප 40කුයි කිරිමාළු කෑල්ලකුයි සම්බෝලයි ඔතාගෙන ආවා පාර්සල් පේන්ටි තුනකුත් එක්ක ඕ අම්මපා ඕ ඕ ඉර අනිත් පැත්තෙන් පායයිද තන්නේ නෑ කමක් නෑ කොකෝ ගනි මචං කිරිමාළු කෑල්ල මෙහාට මොකද අද නිවාඩු ගන්න හිතුනේ ඉන්ස්පෙක්ටර් මිස්ටර් හෝන්ස් ඔව් ඊයේ වම නයිට් ඩියුටි ඒ කියන්නේ රැට නෑ දවල් මේ ඒ ආසේ එළි වෙනකන් හොඳ නාඩගමක් බැලුවා ඕ ඒ කියන්නේ ඊයේ නයිට් ඩියුටි කළේ නාඩගම් අඩුවක නෑ නෑ රෝඩ් බ්ලොක් එකක ඒ කියන්නේ දැන් රෝඩ් බ්ලොක් වලත් නාඩගම් තියෙනවා ඔබට කියන්න මිස්ටර් හෝන්ස් ඔව් ඊයේ රෑ මම ගත කළේ ලන්ඩන් නගර මායිමේ ඉඳලා බර්මින්ග්හැම් වෙත දිවෙන මහා මාර්ගයේ හරස් කරන මාර්ග බාධකයේ අසලයි ඕ මොකක්ද එතකොට අර නාඩගම ඔබට කියන්න මිස්ටර් හෝන්ස් ඊයේ රෑ එළි වෙනකන් එකම මృత ශරීරය මොකද්ද එකම මృత ශරීරය හය වතාවක් ලන්ඩනයේ වෙසෙන ඥාතීන්ගේ නිවසක ඉඳන් බර්මින්ග්හැම් වල වෙසෙන ඥාතීන්ගේ නිවසකට මාරුවෙන් මාරුවට ගෙනියන හැටි බලන් හිටියා ඕ එකම මිනිහ හය වතාවක් එහාට මෙහාට ගිනිච්චා ඕ එහෙනම් නෑයෝ නෑයෝ අතර කුණු අයියක් ඇති ඕ ලන්ඩන් වල ඥාතියෝ මේ මිනිහ අපිට කරන්න බෑ කියලා බර්මින්ග්හැම් වල ඥාතීන්ට මිනිහ යවුවා ඕ ඕ බර්මින්ග්හැම් වල ඥාතීන් මේ මිනිහ අපිට එපාය කියලා ආපහු ලන්ඩන් වල ඥාතීන්ට එවනවා ඔය විදියට දෙගොල්ලම ප්‍රතික්ෂේප කර කර එලි වෙනකන් හය වතාවක් මිනිය එහා මෙහා ගෙනihin ඕන් ලන්ඩනේ ඉන්න වෙනින්ම කෙනෙක් මිනිය බාරගත්තා අවසන් කටයුතු කරන්න ෂි ඔන්න තාත්තේ අපේ ලන්ඩන් අප්පුහාමිලගේ ආද ලන්ඩන් අප්පුහාමිලගේ ඕ පෙරදිග මිනිස්සු නම් ඔච්චර නරක නෑ අඩුම ගානේ ඕක එක තැනක තියාගෙන බූරු හරි ගහනවනේ දවස් සතේ නැද්ද මං කියන්නේ
හරි අපූර්ව සිද්ධියක්. ආයි මයම් බුන්ජමි. ඔය මැරිච්ච කෙනා ෂෝරේකටම ලන්ඩන් වලයි බර්මින්හෑම් වලයි දෙපැත්තම කසාද බඳපු පුරක් නේද? හරියට හරි. හරියට හරි. දෙපැත්තම පවුල් දෙකයි. ඉන්නකම් මිනිහගෙන් යපුණට මලාට පස්සේ මිනිය බාර ගන්න එකෙක් නෑනේ. එකෙක් නෑ. ඕ අනේ අර අසරණ අවමංගල රත රියදුරා. එළි වෙනකන් එහාටයි මෙහාටයි. එහාටයි මෙහාටයි. මිනිය අරන් දිව්වා. ඕ මම යමක් අහන්නද ඉන්ස්පෙක්ටර් බුන්ජප්පු. ඕ ඕ. ඔබ මේ ගැන යම් විමසීමක් කළේ නැද්ද අවමංගල රතේ හිටපු අනිත් අයගෙන්? ඇයි නැත්තේ? ලන්ඩන් සීමාවෙන් බර්මින්හැම් සීමාවට ඇතුළු වෙන හැම වතාවකම මම අවමංගල රතේ පරීක්ෂා කරලා කරුණු විමසුවා. ඕ දෙපැත්තේම ඥාති හයර් එක විතරක් ගෙවනවලු. හැබැයි මිනි අපිට එපා. අර හෙටම දෙන්න කියනවලු. ඕ ඒ කියන්නේ හර්ස් කාර්යා හොඳ ගානක් කපන්නේ නැති වෙයි එළි විදකන් එහාට මෙහාට ඩෙඩ් බොඩි හයර් කළා. ඔව් අන්තිමට එළි වෙන්න කිට්ටුව මේක බලන් ඉන්න බැරිම තැන. අසල්වාසියෙක් අන්න මිනිය බාරගත්ත සියගමැත්තෙන් වල දාන්න කියලා. ඇයි ඔබ මේ ඥාතින්ව පොලිසියට කැඳෙව්වේ නැත්තේ ඉන්ස්පෙක්ටර්? මේ සිද්ධියට අත දාන්න තරම් අපිට නීතිමය පැතිකඩක් නැහැ හෝන්ස් මහත්තයා. එහෙමද? අනික දෙගොල්ලන්ගෙන් එක පාර්ශවයක්වත් මේ සම්බන්ධයෙන් පැමිණිලි කරලා නැහැ. ඕ ඔව් ඒක හරි. මිනි සියක් මලක් පැමිණිලියක් නැත්තම් බල ඉන්න තැනින් හෙල්ලෙන්නවත් නැණි. මාරු ලන්ඩන් පොලිස්. පොලිස් නෙමෙයි බල තනි කර වාර්නිස්. ડોક્ટર મેટ્સન ઇનો મજાંગ ઓ મોકદ મતાર ઇન્સ્પેક્ટર ગે ન્યાતીન પ્રતિક્ષેપ કરપુ ડેડ બોડી એ કથાવ આહપુ વેલે હિતં હિતટ હરી વરક દેનેનવા મોકદ વંગ ઉંબટ દીન બર હે મેરીચ મિનિહાગે ગેનુ દેન્ન તમ નેતી બરક મે ઓયાટ વિતરક તીન વિધિયક નેને હે ઓલ મટન આયમ કિસ બરક દેનેનવા કીવોત એક સાધારણ યો මොකක්ද ඔහෙට තියෙන බර මැට්සන්? ඇයිද මචං මේකයි? අර තනි මිනිහා මලායෙන් පස්සේ අර බිරින්දෑවරු දෙන්නේ තනි වෙලා ඉන්න එක ගැන මට පොඩි බරක් නැත්තේම නේ. ડોક્ટર මැට්සන් ඔය ගොන් කතාව නවත්තලා ඔබ අද දවල් කාලේ සොයා ගන්න අර මල සිරුර අන්තිමට වල දාන්න බාරගත්තේ කවුද? වල දැම්මේ කොයි සුසාන භූමියේද කියන එක. මට හිතන්න මචං. දැන් මොකටද ඔය අහක යන කුණක් මගේ හිත කියනවා මැට්සන් මේ තුල විශාල අභිරහසක් සැඟවිලා තියෙනවා කියලා. එහෙමයි මචං. මේ මචං මේ ඒ වගේම මගේ හිතත් කියනවා ඔහේ සත පහක් හම්බ වෙන්නේ නැති කුණු කුණ්ඩවාලියකට අත දාලා ඉල්ලන් කන්න හදනවා කියලා. ඕ මචං. මිනිහා විදුලිය ලෝකෙට හොයාගත්ත මිනිස්සයා ඒක හොයාගන්න වෙලාවේ කල්පනා කළේ නැ මේක විකුණලා කීයක් ගන්න පුළුවන්ද කියලා. නමුත් අද ලෝකෙ පුරා කී දහහක් විදුලියෙන් වැඩ ගන්නවද? මොන තරම් මුදල් කන්දරාවක් ඒ තුලින් උපදිනවද? ඒක නිසා යමක් කරනකොට එක හිත හිතාගෙන ඒක කරන්න ඕනේ. එහෙමද මචං? හරි හරි හරි. අපි හැබැයි මචෝ මේකත් බොඩක් හිතේ තියාගනින්. මොකද්ද? විදුලියයි මලමිනියයි කියන්නේ එකක් නෙමෙයි දෙකක්. විදුලිය විච්ච හැකි මිනි විකුණන්න බෑ රජෝ. ඔෆ් කෝස් ඉච්චරේ මට කියන්නේ තියෙන්නේ. මහත්මයා මම කැමති ඔබේ නම දැනගන්න. මම තේිතකනිස්සෝ. නම තේිතකනිස්සුනාට කල්ලනන් තියෙන ගොල්තකතිස් වැඩනේද? ඈ මොකේ හා කියන්නේ? මොනවද හලෝ මේ කොහෙවත් යන අනුන්ගේ මිනිහක් බාර අරන් තමුන්ගේ වියදමින් භූමි දාන කරේ? ආ වැළලුවේ මම් බව නම් ඇත්ත. ඒත් ඥාති දෙපාර්ශවෙම මට වියදම් මුදල් කෙව්වෝ. ඒ කියන්නේ ඔබ අවසන් කටයුතු කළාට යම් ලාභයක් ඇතිවන විදිහට මුදලකුත් ලැබුණා. ඇත්ත වශයෙන්ම. හනේ ඉතින් මැරිච්ච මනුස්සයා මලා. ඕක ඉතින් මිනිහ එහාට මෙහාට කුණු මාළු කෑල්ල වගේ හෙට්ටු කර කර දක්කනකොට මගේ හිත වවන්නේ නෑනේ ඕන්. ඒකයි මං බලෙන් ඉදිරිපත් වෙලා වල දැම්මේ. ඒ ඥාති මීට කලින් ඔබ අඳුරන අයද? අනේ නෑ. උන් මහ කෝටිපතියෝ. කෝටිපතියෝ? ඔය උංගාව වැඩ කරපු ඩ්‍රයිවර් කෙනෙක් කියනවනේ ඒ මිනිහට කසාද දෙකයිලු. ඉතින් මිනිය ඒ බාර ගන්නෙත් නෑ මේ බාර ගන්නෙත් නෑ. ડોક્ટર
මැට්සන් මයි ෆ්‍රෙන්ඩ් අර මිනිය වලලපු කනත්ත ඔබ සෑගත්තනේ ඔව් 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 කනත්ත තියෙන්නේ තාර වෙනුවට බාරමාවතේ තාර වෙනුවට බාරමාවතේ අනහසියෝ ඒ නම ඇහුවෙත් අදමනේ මම නේ ඒ පාරේ කලින් නම ප්‍රාර්ථනා මාවත ප්‍රාර්ථනා මාවත ඒ පාරේ මිනිස්සු කවදාද ඒ පාරට තාර වැටි කියන ප්‍රාර්ථනාවෙන්ම බාර ගැට ගහලා තියෙනවා පාර දිගට තියෙන ගස්වල තාමනම් හැබැයි තාර නැහැ තියෙන්නේ අර ඉල්ලපු බාර විතරයි ඒකයි ඒ පාරට දැන් තාර වෙනුවට බාර මාවත කියලා කියන්නේ ඕ කොහොමද මගේ රිසර්ච් එක හරි ડોક્ટર මැට්සන් මයි ඩියර් හොන්ස් අද රැට අපිට විශේෂ වැඩක් කරන්න තියෙනවා හරියට හරි මං හිතුවා මොකද්ද හෝටලේ කියන්නේ අපි කෑම කන නෑ ડોક્ટર මැට්සන් සූදානම් කරගන්න හොඳ සවල් දෙකක් ටෝච් එකක් ඒ වගේම අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්න පිස්තෝල දෙකක් දැන් මොකද්ද කරන්න හදන්නේ ඈ අද රැටර තාර වෙනුවට බාරමාවතේ කනත්තේ වලලලා තින අර අනුගේ මිනි කොට දාන්නේද ඈ අයියෝ මම නම් හිතන්නේ අපි ඒ ගොඩ දාන්නේ මිනියක් නොවේ වටිනා ඔත්තුවක් කියලායි ඉන්ස්පෙක්ටර් ඔබ මගේ පණිවිඩයට ආවද? ඔව්. ඇයි මේ හදිසි එන්න කිව්වේ? අපි කෙලින්ම බිස්නස් එකට බහිමු ඉන්ස්පෙක්ටර් මිත්‍රයා. මජම් මජම් බුන්ජමි. උඹ හිත අනිද්දට පොලිස් ලුක් එක වෙන්නයි යන්නේ මචෝ ඈ. ඒකෝද? කොහොමද කියන එක අපි පස්සේ කියන්න. ඊට කලින් කියවම් මචං උඹට ප්‍රොමෝෂන් එකක් ලැබෙන විදිහට දාන් ලෑල්ලේ ඉත්තෝ අපි අදිනවට අපිට ගෙවන ගාන. ඔව් මම හිතන්නේ ඔබ උප පොලිස් පරීක්ෂක ධූරයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ධූරයට යන්න මේක හොඳම මගක් වේවි. හොඳයි. පවුන්ඩ් 1000යි. ඕ මාදි 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 පවුන්ඩ් 25000යි. ඔට්ටුද? උසස්සීම ස්ථිර නම් ඔට්ටුයි. ඕ මේ දැන් මොකද්ද මට කරන්න තියෙන්නේ? යන්න ඉන්ස්පෙක්ටර් ඔබ දැම්ම තාර වෙනුවට බාර මාවතේ තියෙන සුසාන භූමියට. කොහෙ? අයියෝ තාර වෙනුවට බාර මාවතේ තියෙන සුසාන භූමියට කනක්. මතක ඇතුව උසාවි නියෝගයක් රැගෙන ගොස් ගොඩ ගන්න අපි කියන මල සිරුර. බාර දෙන්න ඒ රජේ රස පරීක්ෂක තැනට. හෙලි කරගන්න ලැබෙයි රෑ එළිවෙනතුරු මල මිනියක් ආශ්‍රයෙන් ලන්ඩනයත් බර්මින්හැම් නගරයත් අතර කෝටි ගානක් වටිනා ත්‍රිලෝක විජය පත්‍ර ප්‍රවාහණය කළ මහා මගදී. ඈ දෙයනේ ඒ වුණාට මං ඔය කියන මිනිය ලන්ඩනයෙන් පිටවෙන හැම වාරයකම පරීක්ෂා කරානේ. ඒ උනාට මචං ඔබ බර්මින්හැම් වලින් ලන්ඩනයට එන මිනිය චෙක් කළේ නෑනේ නිකන්ද මචං ඔබට පොලිස් නෙමෙයි වාර්නිස් කියලා කිව්වේ